අද මම ඔයාට පිටියනක් නැතුව පිම්බෙන්න හදන රොටි රෙසිපි එකක් අරන් ආවා. ඉතින් ඇත්තටම මේ කොරෝනා කාලේට ගැලපෙන හොඳම රෙසිපි එකක් කියලායි මට නම් හිතෙන්නේ මේක. හරිම ලේසියෙන් හදාගන්න පුළුවන් අඩු අමුද්‍රව්‍ය ටිකකින්. ඒ වගේම හරිම රසයි. ඉතින් අපි බලමු කොහොමද මේක කරගන්නේ කියලා. මුලින්ම අපිට මේකට බිත්තරයක් අවශ්‍ය වෙනවා. ඉතින් ඔයාලා වෙජිටේරියන් කෙනෙක් නම් බිත්තර කන්නේ නැති කෙනෙක් නම් මේක බිත්තර නැතුව උනත් හදාගන්න පුළුවන්. බිත්තරේ දාලා ඉවර වෙලා මම මේකට සීනි තේ හැන්දක් දාගන්නවා. ඉතින් ඔයා බිත්තර කන්නේ නැති කෙනෙක් නම් මේකට මද රසනේ උණු වතුර දාගන්න. ඊළඟට යීස්ට් තේ හැන්ද දෙකක් දාගන්නවා. හොඳට පුරවලා යීස්ට් වලින් තේ හැන්ද දෙකක් දාගන්න. ඊට පස්සේ මේ දෙක හොඳට මික්ස් කරගන්න ඕනේ. ඉතින් මේකට යීස්ට් අනිවාර්යයි. යීස්ට් නැතුව වෙන දෙයකින් මේක හදාගන්න බෑ. ඊස්ට් එකයි බිත්තර එකයි හොඳට මිශ්‍ර වුණාට පස්සේ මම මේකට පාන් පිටි වලින් ග්‍රෑම් 400ක් දාගන්නවා. ඔයාලට අවශ්‍ය ප්‍රමාණය බලලා මේකට දාගන්න පුළුවන්. මේක ප්‍රමාණයෙන් ඔයාලට සාමාන්‍යයෙන් 4 දිනකට විතර කන්න සෑහෙන ප්‍රමාණයක් හදාගන්න පුළුවන්. දැන් ඊට පස්සේ මේ පාන් පිටි එක බිත්තරත් එක්ක කලවම් කරගන්න. ඊට පස්සේ අපි මේකට වතුර දාගන්න ඕනේ. වතුර දාගද්දි මේකට මතක තියාගන්න ගොඩාක් රසන තියෙන වතුර දාගන්නේ නැහැ අපි මේකට. ඒ වගේම ඇල් වතුරත් නැතුව සාමාන්‍ය මද රසන තියෙන පොඩක් මේ වගේ අත දැම්මහම අත දාලා ගන්න පුළුවන් විදිහ මද රසන තියෙන වතුර මේකට දාගන්න. එතකොට අපිට මේකට ඊස්ට් දාන නිසා ඊස්ට් එක ඉක්මනට ඇක්ටිව් වෙලා අපිට මේකේ ප්‍රොටීන් එක ඉක්මනට හදා ගන්න පුළුවන්. ඒක නිසා තමයි මද රසනේ තියෙන වතුර දාගන්නේ. වතුර දාලා මේ වගේ හිමීට කලවම් කරගන්න තියෙන්නේ. අපි මේක අතින් අනන්නේ නැහැ. පොඩ පොඩ දාලා මේ වගේ කලවම් කරගන්න. අන්තිමේදී මාඩ මෙන්න මේ වගේ මිශ්‍රණයක් ඇවිත් තියේවි. මේ වගේ පොඩ්ඩක් ඇලෙනවා වගේ මිශ්‍රණයක් ගන්න ඕනේ. දියාරු මිශ්‍රණයක් ගන්න එපා. මේ වගේ අපි හැදුවාම උකු මිශ්‍රණයක් තියෙන්න ඕනේ මේ විදිහට. ඔන්න දැන් අපි රොටි එක හදාගෙන ඉවරයි. දැන් මම මේක වහලා තියනවා. මම මේ වගේ ක්ලින් ෆිල්ම් එකකින් තමයි වහන්නේ. ඔයාලට මේ වගේ ක්ලින් ෆිල්ම් එකක් නැත්තම් ඔයාලට ගෙදර තියෙන ලන්ච් ෂීට් එකක් ඔයගෙ ගන්න පුළුවන්. එතකොට අපිට මේක ඉක්මනට පිපෙනවා. ඒක නිසා ඉක්මනින් හදා ගන්නත් පුළුවන්. ඉතින් මේක පිපෙන වෙලාව ඔයාලට තීරණය වෙන්න ඔයාගේ ගෙදර තියෙන උෂ්ණත්වයත් එක්ක. හුඟක් රසන දවසක නම් අපිට මේක පැය භාගකින් විතර හදා ගන්න පුළුවන්. ටිකක් වැස්ස දවසක වගේ නම් පැයක් දෙකක් මේක පිපෙන්න තියන්න වේවි. අද ටිකක් සීතල දවසක්. ඒක නිසා මට පැයක් විතර ගියා මේක පිපෙන්න. මේ වගේ හොඳට පෙන ඇවිල්ලා උඩට පිපිලා තිබ්බට පස්සේ මම මේකට දාගන්න එළවලු ටිකක් ප්ලාස්ටික් කරගන්නවා. ඉතින් ඔයාලට මේකට එළවලු නොදා නිකම්ම හදාගන්නත් පුළුවන්. නමුත් අපි පාන් පිටි විතරක් කරන නිසා මේකට එළවලු ටිකක් එහෙම දාලා හදාගත්තොත් එහෙම ගොඩක් හොඳයි. මම මේකට බී ලුණු ගෙඩියක් දාගන්නවා. ඊට පස්සේ කරපිංචා ටිකක් දාගන්නවා. ලීක්ස් ටිකක් කැරට් අලියක් දාගන්නවා. ඉතින් ඔයාලට කැමති විදිහකට මේ දේවල් ගන්න පුළුවන්. තව ඔයා කැමති දෙයක් තියෙනවා නම් මේකට එකතු කරගන්නත් පුළුවන්. විශේෂයෙන්ම පොඩි බබාලා වගේ කනවා නම් මේ එළවලු ටිකක් වැඩිපුර දාලා හදලා දෙන්න. ඇත්තටම එළවලු හැපෙද්දි මේ රොටි එකෙන් හරිම රසක් තියෙනවා. මම මේ කැරට් කපා ගන්න පොඩ්ඩක් කොටු හැඩයකට. ඔයාලට ඕන නම් කැරට් ග්‍රේට් කරලා ගන්නත් පුළුවන්. නමුත් මේ විදිහට හදාගත්තාම මේ කැරට් කැලීම හැපෙද්දි හරිම රසයි මේ රොටි එකෙන්. දැන් මම එළවලු ටික පොඩ්ඩක් පැත්තකින් තියලා මේ ඊස්ට් රොටි එකේ මේ ඊස්ට් එක පොඩ්ඩක් මේ වගේ ගන්නවා. දැන් මේක මේ වගේ හැන්දකින් කලවම් කරගන්න හොඳට මුලින්ම. ඊට පස්සේ මේකට අර කපාගත්ත එළවලු ටික දාගන්න. අන්තිමේටම මේකට ලුණු දාගන්න ඔයාලට අවශ්‍ය ප්‍රමාණය බලලා. ඉතින් ඇත්තටම මම යීස්ට් එක ඇක්ටිව් කරන වෙලාවේ ලුණු දැම්මේ නැහැ. ඒකට හේතුව යීස්ට් එක සාමාන්‍ය යීස්ට් වගේ පිපෙද්දී පොඩ්ඩක් ලුණු දැම්මහම මේක පිපෙන එකට පොඩි බාධා එන්න පුළුවන්. ඒක නිසා තමයි මම මේ වෙලාවේ ලුණු දැම්මේ නැත්නම් මම මේ වෙලාවේ තමයි මේකට ලුණු දාගන්නේ. ඔක්කොම දාලා මේ ලෙවල් ටික හැමතැනටම යන්න හොඳට මේ වගේ කලවම් කරගන්න. දැන් අන්තිමේටම මම මේකට පොල් කිරි දාගන්නවා.
ඔයාලට ඉතින් ඔයාලට මේකට පොල් කිරි වෙනුවට පිටි කිරි හරි ෆ්‍රෙෂ් මිල්ක් හරි දාගන්නත් පුළුවන් එහෙම නැත්නම් වතුර දාගන්නත් පුළුවන් පොල් කිරි දැම්මම හරිම රසයි මේක මේක පොඩ්ඩක් දියාරු ගතියකට අපි හදා ගන්න ඕනේ රොටි එක හදා ගන්න ඕන නිසා ඒක නිසා කිරි දාලා මේ වගේ හොඳ දියාරු පැටි එකක් හදා ගන්න ගොඩාක්ම දියාරු වැඩි කර ගන්නත් එපා මේ වගේ පොඩ්ඩක් මෙන්න මේ වගේ ගානට වගේ හදා ගන්න දැන් අපි රොටි එක හදාගමු මම මේක pan එකේ හදාගන්නේ පොඩි pan එකක් ගත්තා ලස්සන ටික ගානට හදා ගන්න ඕන නිසා තෙල් ටිකක් ගාලම හදා ගන්න ඉතින් ඔයාලට මේ වගේ non stick pan එකක් නැත්තම් රොටි තැටියම උනත් හදා ගන්න පුළුවන් එහෙම උනත් එහෙම කෙහෙල් කොලයක් දාලා මේ විදිහට හදා ගන්න ඉතින් පැත්තම මේ වගේ හොඳට පුච්ච ගන්න ඕනේ රොටි එකේ මේ විදිහට මම ඔක්කොම හදා ගන්නවා मेथी ने मैं हदागत रोटी टीक इतमें बला ओरिजिनल ईस्ट रोटी की क्वालिटी तीन अतर मीट तड़ा रसाई मेक इकट हेतु मेक हरीम साफ्ट इकट तीयन इवागे मे पोल किरी दम इलेवल दम एक हरीम रसाई मेक मे बला मेक एतला तुंदर बण कगे तीयन हरीम रसाई ඉතින් අද මම මේ රොටි එක කන්නේ පොලොස් එක්ක පොලොස් සැඹුලක් එක්ක ඉතින් ඔයාලට මේක කැමති දෙයක් එක්ක කන්න පුළුවන් මාළු හොද්දක් චිකන් හොද්දක් එහෙම නැත්නම් පරිප්පු හොද්දක් මේ කැමති දෙයක් එක්ක කන්න පුළුවන් හරිම රසයි ඉතින් ඔයාලා මේක try කරලා මේක රසගුණ කියන්න මට අමතක කරන්න එපා ඉතින් ඔයාලා මේ රෙසිපි එකට කැමති නම් like එකක් දාන්න comment එකක් දාන්න මේ වගේ ලේසි රෙසිපියක් කරගෙන මම ඔයාලව හම්බෙන්න ආයෙත් එන්නම් ඔයාලට සුබ දවසක්